යුරෝපයේ පැන්න ශිෂ්ටාචාරය යන පාඩමේ රෝම ශිෂ්ටාචාරය පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. අපි මීට පෙර වීඩියෝවේදී රෝම ශිෂ්ටාචාරයේ පිහිටීම, ආරම්භය, ඒ වගේම පාලනය පිළිබඳව තොරතුරු කතා කරා. අද වීඩියෝ එකෙන් අපි රෝම ශිෂ්ටාචාරය පිළිබඳව තවත් තොරතුරු සාකච්ඡා කරනවා. අපි මුලින්ම රෝම ශිෂ්ටාචාරයේ ජන ජීවිතය පිළිබඳව සාකච්ඡා කරමු. රෝම පවුලක ප්‍රධානියා බවට පත්ුනේ පියා. නමුත් කාන්තාවටත් රෝම සමාජයේ විශාල බලයක්, ගෞරවයක් හිමි වුණා. රෝම සමාජය ගත්තහම කොටස් තුනකින් සමන්විත වුණා. ප්‍රභූන්, සාමාන්‍ය ජනතාව, වහලුන් විදිහට තමයි මේ කොටස් තුන සමන්විත වුණේ. රෝමයේ සටන් වලින් යටත් කරගත්තු රටවල් වල මිනිස්සු විශාල වශයෙන් රෝමයට ගෙනල්ලා මේ පිරිස් ප්‍රසිද්ධ වෙළඳ පොළවල් වලදී වහල්ු විදිහට විකුණනු ලැබුවා. ඊළඟට අපි රෝම ශිෂ්ටාචාරයේ නගර නිර්මාණයේ නිවාස පිළිබඳව කතා කරමු. සැලසුම් සහගත නගර ඉදිකිරීමට රෝම වැසියන් දක්ෂතාවයක් දැක්වුවා. ඒ වගේම ඒවායේ ජල පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂව සැලකිල්ලක් දක්වලා තියෙනවා. හැම නගරයකම මාර්ග ජාලයකින් නගර සම්බන්ධ කර තිබුණා. ඒ වගේම තමයි පාලන් තැනවීම පිළිබඳවත් විශේෂ දැනුමක් මේ රෝමවරුන් සතු වුණා. රෝම ශිෂ්ටාචාරයේ කලාව හා ගෘහ නිර්මාණය ගැන කතා කරනකොට ග්‍රීකවරු වගේම රෝමවරුත් උසස් සාහිත්‍ය නිර්මාණ සිදු කරා. උසස් පද්‍ය ගද්‍ය ග්‍රන්ථ රාශියක් රෝම ලේඛකයින් අතින් ලියවිලා තියෙනවා. වර්ජිල් කතුවරයාගේ ඊනීඩ් එම උසස් පද්‍ය ග්‍රන්ථවලට උදාහරණයක්. ඒ වගේම ගෘහ නිර්මාණ ගැන කතා කරොත් එහෙම රෝම කොලෝසියම ගොඩනැගිල්ල කියලා කියන්නේ රෝම නගරයේ ඉදිකරපු එලිමහන් ක්‍රීඩා පිට්ටනියක්. පුද්ගලයින් 50,000කට විතර එකවර රැස්සෙලා මෙහි නැරඹීම සිදු කරන්න පුළුවන්. ලෝක පුදුමහතෙන් එකක් විදිහටත් මේ රෝමයේ කොලෝසියම ගොඩනැගිල්ල හඳුන්වනවා. පැන්තියන් දේවස්ථානය කියලා කියන්නේ රෝම ශිෂ්ටාචාරයේ ගෘහ නිර්මාණ හැකියාව පෙන්නුම් කරන තවත් ඉදිකිරීමක්. මූර්ති හා ප්‍රතිමා කලාව ගත්තොත් නීරෝ අධිරාජයාගේ ඇයි සැලකෙන ලෝකඩ හිස රෝම මූර්ති කලාවේ ජීවමාන ස්වරූපයට තවත් උදාහරණය. රෝමවරුන්ගේ ක්‍රීඩා ගැන කතා කරනකොට ග්‍රීකයින් වගේ පුතුල ලෙස ක්‍රීඩා කටයුතු වල යෙදුණු බවට සාක්ෂි නැහැ. නමුත් මෙයාල රථ ධාවන තරඟ පැවැත්වූ බවට සාධක හම්බ වෙලා තියෙනවා. ඒ වගේම සිංහය, කොටියෝ වගේ මිනිසුණු සතුන් යොදාගෙන දරුණු සටන් වලට යෙදීමට මේගොල්ල කැමැත්තක් දක්වලා තියෙනවා. වහලුන් විදිහට ගත්තු මිනිස්සු තමයි මෙයාලා මේ සටන් වලට යොදාගත්තේ. මේ සටන් වලින් මිනිස්සු සතුන් සිය දහස් ගණන් මියගොස් ඇති බවට සාක්ෂි තියෙනවා. රෝම ශිෂ්ටාචාරයේ විලඳ සම්බන්ධතාව ගැන කතා කරොත් එහෙම රෝමය පෙර අපර දෙදිගම විලඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙච්ච නිසා පෙරදිග රටවල් වෙන ඉන්දියාව, චීනය, ලංකාව, ආසියාතික රටවල් සමගත්, ඒ වගේම අපර දිග රටවල් සමගත් මුහුණු වෙළඳාම් කටයුතු අතීතයේ ඉඳලම සිදු කරලා තියෙනවා. බාතිකාභය රජතුමා රෝමයේ සිට පබළු ගෙන්නලා තියෙනවා රුවන්වැලි සෑය අලංකාර කිරීමට. ඒ පිළිබඳව අපේ මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. රෝම ශිෂ්ටාචාරයේ ලොවට උරුම වෙච්ච දායාද පිළිබඳව කතා කිරීමේදී රෝම නීතිය, ඒ වගේම යාලගේ ලතින් භාෂාව, රෝම ගෘහ නිර්මාණ ශිල්පය, කිතු දහම, ඒ වගේම පාලම් තැනවීම, ජලනල එලීම, මන්මාවත් තැනීමේ තාක්ෂණය රෝමවරුන්ගෙන් ලෝකයට උරුම වෙච්ච දායාද විදිහට අපි සලකනවා. You chose.